Dan pangkin balan dia ni loko loko pangkin tiye no, enda katir dan pen nana, enda katir mata kian. Eh loko tegi kene kini, loko ya ni, ni tegi kaya ni hadar tiye no, ni watak ni dia tiye no, labs harusnya tispah. Gudang loko ini kilo desi ya kan barai. Saya alut mana pangki kerja, makita ni iya dia kado pegang, saya alut netem, mana ikut iya nama, ikut found ikut siapa sih bahat dia, meti ini loko watermelon kerja, kani komo tu, ikut iya nama lab aru nama yang dia nama, common size dekat. Loku ke dia tu, curi ke dia tak dalam. Kami kata ni loko atta kaya dia, kami kata dia no lab skiad. Nama saya visi atta dia no. Hari loko ye, meva seminggu ada tuan meva,
පෙන්වන්න වැලේම හැදියා තියෙනේවා. මාට කොච්චර ලොකුද ගමේ? මට බදලා අල්ලන්න නෑනේ. අම්මේ. කිලෝ 400ක් විතරනේ. 787යි පව්. මේ වලට පේනවා මේ දිගට මේ පාම් එකේ ප්‍රදර්ශනයේ වගේ තියලා තියෙන මේ වට්ටක්ක තියෙන මේ පංකි දැන් මේ කට්ටිය අද ඇවිල්ලා ගොඩක් අරයි යන මොකද දැන් ඉදිරියේ තියෙනවානේ මෙහෙ මේ හැලෝවින් ඩේ එක මේ හැලෝවින් එකට තමයි මේ කට්ටිය ගෙනියන්නේ මේ ෆෙස්ටිවල් එක හැම අවුරුද්දෙම තියෙන හරිම ජනප්‍රියයි කැන්ඩා වල විශේෂයෙන් කැන්ඩා නෝත් කෝසියා වල මේ ෆෙස්ටිවල් එකේ මේ පාම් එකේ තියෙන්නේ මම තව පෙන්නන්න ඉස්සරහ ලොකු ලොකු වට්ටක්ක ගොඩක් තියෙනවා දැන් මේ උදේම මම ආවේ කට්ටිය ගොඩක් ඇවිල්ලා දැන් මේ හරි සතුටින් මේ වට්ටක ටික සමහර විට ආවාස වෙනකොට ඔක්කොම ඉවර වෙන්න තරම් කට්ටි එනව අරගෙන යන්න නමසිය හැට තුනයි කවුරු හරි දැකලා තියෙද මීට වැඩිය ලොකු ලබ්බක් කොහොමද ලබ්බේ සයිස් එක ලැබ්ස් තියෙනවා 265ක් වාව් අපේ වැලකට දරා ගන්නත් බෑනේ කඩාවැටේ මෙහෙ තියෙන වැලේ සයිස්ම තමයි ගෙඩිය ලොකුයි
මේ පාම් එකේ මම දැක්ක ලොකුම වට්ටකක් ගෙනියා. මේකේ තියෙනවා පවුන් 1585. ගහලම තියෙන්නේ. වාට කොහොමද ගන්න ප්‍රමාණය? කොහොමද සයිස් එක? හරි ආසේ බලන්නනේ. නොදැක්ක අයට පෙන්වන්න ගත්තේ. බලන්න මේක කොහොමද කියලා. මේ උස්සන්න කී දේක් ඕනද? නම් පාම් එකේ වැඩ කරලා හරි මහන්සිය වට්ටක උස්සලාම ඇති වෙලා තියෙන්නේ දැන් පැටවුව සෑහෙන්න මේ වාහනේ දැන් පළුවකුත් නැහැ වට්ටක්කම පටවලා අන්තිම චැසියෙන් තමයි යන්නේ ඇතින් පේන්නේ මේ වට්ටක අද ෆාම් එක තමයි තියෙන්නේ ගොවිපොළ මේ හැමතැනම ඔය වට්ටක චූටර් පේන මම ඇතුළට ගිහිල්ලා පෙන්නන්න ඔය දැන් පේනවනේ ඔය වට්ටක ගෙඩි කැලේ වැහිලා දැන් තියෙන්නේ දැන් වට්ටක නෙලන කාලේනේ ඒකයි යන්න පුළුවන් ඇතුළට මම ගිහිල්ලා පෙන්නන්න වට්ටක ගොඩයි නේ වට්ටක කොටුවට යන්න යන්න එන්න මාත් එක්ක මේ කම්බු එහෙම තියෙන ලංකාවේ දැකලා තියෙන කට්ටිය කම්බු කියලා තිබ්බේ ඉස්සර මාගල් පැදුරු හැවිය කම්බු කොළවලින් මේ තියෙන කම්බු මේ අප්පා හරි අමාරුයි මේ කොටුවේ යන්න මොනා කරන්න කඩන්න මෙපෑනේ යන්ක තව ටිකයි එහලා අලුත් වතුර තියෙන්නේ කැන්ඩල්ුණත් ඉතින් මඩම තමයි ඔන්න දැන් වට්ටක්ක කඩන්නයි යන්නේ බලන්න මන් නෙමේ අයිතිකාරයෝ දැන් මේ තියෙන්නේ පංකින් වගාව තියෙන්නේ මේ ලොකු වගාවක් වටේටම වැටක් ගහලා තියෙන අලි වැටක් වගේ ලංකාවේ මේක නම් අලින්ට නෙමෙයි ඇත්තරම මේ පාම් වල ඉන්නෝනේ හරක් ඇති කරනෝනේ ඊයාලා ඇතුළට ඒක තමයි ගහලා තියෙන්නේ මේ කොටුවෙන් තමයි කඩලා අපිට අතෙන්ට ගිහිල්ලා ඒ ගොඩ ගහලා තිබ්බේ මෙහෙම නෙමෙයි දැන් මේ
කාලි ඉවර වෙගෙන එන්නේ මේ පිරීලා තියෙනවා දැන් වටක් කඩලා ඉවර වගේ. නමුත් කට්ටියට ඇතුළට එන්න පුළුවන් වෙන්නේ මේ කාලෙටනේ. ඒ නිසා තමයි මම ඇවිල්ලා පෙන්නුවේ. අක්කර ගානක ලොකු වගාවක් මේක. දැන් ඉතින් මම මේ වටක ගෙඩියක් මෙතන සල්ලි වලට ගන්න යන්නේ පංකින් ගෙඩියක් මේක හැලෝවින් වලට ඩෙකරේට් කරන විදියත් මම පෙන්වන්න ඊට අමතරව දැන් ගොඩක් දේ දන්නේ නැහැ මේවා කන්න පුළුවන් කියලා දන්නේ නැහැනේ මේ ඒ හින්දා මම මේක හදන ක්‍රම තියෙනවා ඒක හදලත් පෙන්වන්න හරිම රස කෑම හරිම ගුණයි මම පෙන්වන්නම්කෝ හොඳ අලුත් ගෙඩිය හරි බරයි යා දැන් මේක සල්ලි ගෙවන්න ඕන සල්ලි ගෙවලා අරගෙන යන්න ඕනේ දැන් ඉතින් මම මේ පංකින් ටික ඔක්කොම අරගත්තා මේකයි මේ පුංචි පුංචි පංකින් ගත්තා ටික සල්ලි වලට අරගත්තේ දැන් ගමන නිමයි අපි දැන් ගෙදර යන්න යන්නේ දැන් තන්තෝසයි හැමෝම පරිස්සමින් ඉන්න මේවායි වීඩියෝ මම තව ඔයාලට ගෙනත් දෙන්න බලන්න එහෙනම් ගිහලා එන්න ආයුබෝවන්